යන එන තැන කොහේ වුණත් හැම වෙලේම ඔයා කොහෙද හන්න ඕනේ නැහැ. එයාල ඉන්න තැන ටග් ගාලා දැනගන්න. දැම්ම ඩවුන්ලෝඩ් කරගන්න. Where's now? පවුලේ ආරක්ෂාව සහ සේවක කළමනාකරණය සඳහා. අයිබෝන් සුබ දවසක්. ඔබ දැන් මේ YouTube channel එකට මේ විදිහට පිළිගන්නවා. ඉතින් මේ මගේ subscriber කෙනෙක් මගේ කලින් video එකට FD rates ගැන දාපු video එකට comment එකක් දාලා දුන්නේ HNB bank එකේ NSB bank එකට වඩා rate එකක් දෙවනවා කියලා. ඉතින් මම මේක පොඩ්ඩක් check කරද්දි මම දැක්ක මෙයාලගේ තියෙනවා special FD rate එකක්. ඉතින් ඒකේ period එක 9 months වලට, ඒ වගේම 15, ඒ වගේම 18 months වලට තමයි මේක තියෙන්නේ. 7:29 මේක update කරලා තියෙනවා. වඩ පේන වැඩි interest rate එක තියෙනවා. Annual interest rate එකක් තියෙනවා. ඒ වගේම effective rate එකක් තියෙනවා. Annual effective rate එක. සාමාන්‍යයෙන් මෙයාලා දෙනවා කියන්නේ 123 9 months වලට 122ක් 15 වලට 123ක් 18 months වලට 124ක්. ඔව් දැන් මේක දැක්ක ගමන් අපිට තේරෙනවා NSB bank එකේ FD rate එකට වඩා මේක වැඩි කියලා. මොකද මෙයාලගේ දෙන්නේ 100ට annual interest rate එක 100ට 22යි. Effective rate එක තමයි 123ක් තියෙන්නේ. නමුත් මෙයාලගේ මේ interest rate එක period එකට අදාළව 124ක් ගෙවනවා කියලා දාලා තියෙනවා. නමුත් අපි මේක annual effective rate එක දැක්කහම අපිට පේනවා මේක 122.75 කියලා. ඉතින් අපි තේරුම් ගන්න ඕන මෙන්න මෙතන මේ දීලා තියෙන්නේ මේ PA කියන එක දීලා තියෙන්නේ interest rate එක period එකට අදාළව. මේ period එකට අදාළව තමයි rate එක දීලා තියෙන්නේ. ඒ කියන්නේ මාස 18ක් දැම්මුත් තමයි වට 124ක් හම්බෙන්නේ. මාස 18ක්. ඒ කියන්නේ අවුරුද්ද මාස හයක් ඔයා තියාගන්න. කියන්නේ අවුරුදු එකමාරක් ඔයා මේ FD එක තියාගන්න. එතකොට තමයි අපිට 124 ක rate එකක් හම්බෙන්නේ. නමුත් අපි ඒක annually බැලුවොත් එහෙම annual effective rate එක විදිහට බැලුවොත් එහෙම අපිට 122ක් තමයි හම්බෙන්නේ. අවුරුද්දක් දාගෙන හිටියොත්. නමුත් ඔයා අවුරුද්දයි මාස ඉතුරු ටිකක් දාන්න ඕනේ මෙන්න මේ 24 ගන්න. එහෙම නැතුව ආට 24ෙන්ම හම්බෙන්නේ නැහැ. හරිනේ. නමුත් ඔයා මෙතන NSB එක බැලුවොත් එහෙම ඔයාලා පේනවා annual effective rate එකම ඔයාට 23ක් හම්බ වෙනවා. Annual effective rate එකම 23ක් හම්බ වෙනවා. ඒ කියන්නේ එයාලා 22කින් ගෙවන්නේ බලන්න කොච්චර කාලයකටද කියලා එයාලා දෙන්නේ මාස 7කට. ඉතාලම කෙටි කාලයක් අවුරුද්දකුත් නැහැ. මාස 7යි. නමුත් ඔයා අවුරුද්දක් තියාගෙන හිටියොත් ඔයාට 123කින් ඔයාලට සල්ලි හම්බ වෙනවා. ඉතින් අතන මාස 6ක් ඔයා වැඩිපුර තියාගෙන ඉඳලා තමයි 24 කියන එක ගන්න වෙන්නේ. නමුත් මෙතන ඔයාට 23ක්ම ගන්න පුළුවන් වෙනවා අවුරුද්දක කෙටි කාලයක් තුල. හරිනේ. ඉතින් මෙන්න මේ දෙක හරියට පැහැදිලිව තේරුම් ගන්න. මෙන්න මේ annual effective rate එක කියන එක මේක දෙන්නේ අපි දාන FD එක අවුරුද්දක් තියාගෙන හිටියොත් අපට හම්බෙන rate එක. එතකොට මෙතන මේ දීලා තියෙන්නේ මේ period එකට අදාළව. ඒ කියන්නේ මාස 18කට 24ක්, මාස 15කට 23ක්, මාස 9කට 22ක්. දැන් ඔබ බලන්න මෙතන මාස 9ක් තිබුණත් 22 ගන්න තිබුණත් මෙතන annual effective rate එක 22.58ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉදිරි මාස 3ටත් එක්ක වැඩිපුර rate එකක් වට හම්බ වෙනවා. මෙතන බලන්න මාස 15ක් තිබුණේ 23ක් තිබුණානේ මෙතන rate එක අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ period එකට අදාළව තමයි වැඩිපුර rate එකක් ගෙවන්නේ. නමුත් ඒක annually බැලුවාම ඒක අනිවාර්යයෙන්ම අඩු rate එකක් තමයි අපට හම්බෙන්නේ. ඉතින් ඔයා තීරණය කරන්න මේ වගේ කාලයක් වට දාගෙන ඉන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. නමුත් ඔයාලා short term එකේදී වැඩි gain එකක් ගන්න අවශ්‍ය නම් ඔයාලා මෙන්න මේ වගේ short period එකකට හොඳ rate එකක් ගෙවන්න බෑන්ක් එකක් සිලෙක්ට් කරගන්න හැකියාව ලැබෙනවා. හරි. ඒ වගේම මේක 1 million minimum 1 million ඔයා deposit කරන්න ඕනේ. ඒ කියන්නේ ලක්ෂ 10කින් තමයි ඔයා මේ deposit එක පටන් ගන්න ඕනේ, investment එක පටන් ගන්න ඕනේ. නමුත් අපි මෙතන බැලුවොත් එහෙම NSB එකේ ඔයාට ලක්ෂ 5කින් මේක පටන් ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාට ලක්ෂ 10ක් නැත්තම් ලක්ෂ 5ක් වගේ පොඩි මුදලක් නම් තියෙන්නේ ඔයාලගේ. ඔයාලට පුළුවන් වෙනවා මෙතනින් පටන් ගන්න. හැම වෙලාවෙම ඔයාලට ලක්ෂ 10ක් තියෙනවනම් ඔයාලට පුළුවන් වෙනවා HNB bank එකකින් මේක පටන් ගන්න. ඉතින් ඔයාගේ හැකියාව, ඔයාට මුදල් රඳවා තියාගන්න පුළුවන් කාලය, ඔයාට අවශ්‍ය වෙන රිටර්න් එකත් එක්ක සැලකිල්ලට අරගෙන ඔයා කැමති ඩිසිෂන් එකක් ගන්න පුළුවන්. ඉතින් මම කරන්නේ මේකේ ইনফরমේෂන් එක ඔයාට හරි විදියට කියපගන්නේ කොහොමද කියන එක දෙන එක විතරයි. ඉතින් මෙයාලගේ සාමාන්‍ය normal FD rate ගත්තාම සාමාන්‍යයෙන් annual effective rate එක බලනවාට පේනවා ඇති ගොඩක් අඩුවෙන් තමයි යන්නේ. සාමාන්‍ය 20කට වගේ තමයි යන්නේ මැචියුරිටි කේදී දෙන එක. මෙන්න මේ ස්පෙෂල් ෆික්ස් FD rate එක තමයි, ෆික්ස් ඩිපොසිට් rate එක තමයි මේ විදියට ටිකක් වැඩි rate එකකින් යන්න පටන් ගන්න තියෙන්නේ. මම පේනවා ඇති සියලුම බැංකු මේ මට්ටමට දැන් අනුගත වීගෙන එනවා මේ වගේ rate එකක් ඔයාලට ගෙවන්න. හරි. මම ඊළඟට වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා finance companies වල
කොහොමද රේට්ස් මේ වෙලාවෙ යන්නේ කියන එක ගැන. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.